ada apit me hiti hati eme rasayanika poharai kabanika pohara kiyala gataluwak matu eka parama api rasayanika pohara welin me hadagena waga karagena hitupu apita eka parama kabanika pohara sanskrutiyata yanda kiyala apita balakalla eka parama me pohara nathiwimen api goyinta agiyatak nathi una sieluma elolu goyi athulu palaturu goyin sieluma goyinta goyitan karaganimata tawan dala sieluma bim sakas karala innakota pora tika na dan ketikaliina bija warga tamai tiyenne tawan dala dawas 20 en 25 en hadanna ona dawas 45 en 50 en aadayam ganna puluwan ඒ ආදායම් ගන්න පුළුවන් වගාවට අපි බිම් තවන් දාලා පැලටික ලොකු වෙනකොට තවානේ පොහොර එනකොට කඩවලට පොහොර එනකොට තවානේ පැලටික මෝරලා ඉවරයි. එතකොට ඒ පැලටික නැවත හදවුවට අපිට අපහු එක ගොඩ ගන්න බෑ. ඒ වගේ පොහොර රසායනික පොහොරයි කාබනික පොහොරයි දෙක දැන් කඩවලට ගියාම පොහොර ගන්න ගියාම පොහොර නැහැ. පොහොර එන්නේ ලබන මාසේ. එතකොට අපිට තවන් ටික ඉවරයි මුළු සමාජයේම අපිට ඒ පාඩුව නැමත අපිට අල්ල ගන්න බැරි වුණා දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ ගෝවිතන් කිරීමට කිසිම පහසුකමක් නැහැ අපිට ගෝවිතන් කිරීමට යම්කිසි අලාභයක් වුණාම ඒ අලාභය ගන්න බැංකුවකට ගියාම වගාවට සහනාධාරයක් ණයක් දෙන්නේ නැහැ කිසිම සහනාධාරයක් වගාව පිළිබඳ දෙන්නේ නැහැ වෙනත් කර්මාන්ත ශාලා ඉදිකිරීමට වගේ වට දෙනවා එකම නෙමෙයි දැන් කුඹරක් ගත්තොත් සාමාන්‍ය කුඹරක් තියෙන්නේ අපේ පැත්තේ ගොවීන්ට අක්කර කාලාක අක්කර භාගයක් ඒකෙන් අපි උපරිම ප්‍රයෝජනෙ ගන්නවා අන්නවා කියන්නේ දැන් හයිබ්‍රිඩ් වර්ග දෙමුහුම් බීජ වර්ගත හදලා අපිට පුළුවන් පර්චේස් එකකින් විශාල අස්වැන්නක් අපිට ලබා ගන්න පර්චේස් එකේ අපි දැන් අලුත් දෙමුම් බීජ වර්ගයක් හැදුවත් තක්කාලි හැදුවත් අපිට පර්චේස් එකකින් පුළුවන් කිලෝ 250කට ආසන්න ප්‍රමාණයක් ගන්න. අම්මිරිස් හැදුවත් කිලෝ 125ක ප්‍රමාණයක් ගන්න පුළුවන්. බෝංචි හැදුවත් පර්චේස් එකකින් බෝංචි කිලෝ 100ක ප්‍රමාණයක ආසන්නක් ගන්න පුළුවන්. අල හැදුවත් අල කිලෝ 100ක් ගලවන්න පුළුවන් ලේසියෙන්. ඒ අලුත් බීජ වලින්. ඊළඟට අම්මිරිස් හැදුවත් අම්මිරිස් කිලෝ 125ක් සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. ඒ වගේ ආදායම් ගන්න අපිට අඩු බිම් ප්‍රමාණයකින් වැඩි ආදායමක් ගන්න පුළුවන්. කම තියෙද්දී අපි පැරණි බීජ හැදුවත් අපිට වෙනවා පර්චේස් එකකින් ගන්න කිලෝ 10යි 15යි. ඉතින් අපි දැන් අපි නවීන තාක්ෂණයත් එක්ක දිනු වෙලා අපි මේ තරම් ආදායම් ගන්න එක බලා ඉන්න බැරි කමට දන්නේ නැහැ මේ පොහොර ප්‍රශ්නේ ගෙනාවේ. අපිට තේරෙන විදිහට මේ පොහොර ප්‍රශ්නේ නිසා අපිට ගොවිතැන එපා වෙලා දැන් අපේ පළාත්වල කිසිම තරුණෙක් ගොවිතැනට නම් යොමු වෙලා නැහැ. දැන් අපේ කාලේ අපිත් එක්ක ඉන්න පරම්පරාව වැරෙනකොට ගොවිතැන් කරන කට්ටියක් නම් නැහැ. ඒකට හේතුව තමයි ගොවිබිම් සියල්ලම නැති කරනවා. ගොවිබිම් සියල්ලම නැති කරනවා කියන්නේ ජල උල්පත් තියෙන සෑම තැනක්ම ජල උල්පත් පුරවනවා. ජල උල්පත් ගොඩ කළා වෙනත් ගොඩ නැගිලි හදනවා. වෙනත් දේවල් කරනවා. ජල උල්පතෙන්ම බට දාලා සල්ලි තියෙන හෝටල් වලට වගේ වෙනත් කම්පැනි වලට ඒ ජල උල්පතෙන්ම වතුර ගන්නවා. එතකොට ජල උල්පත බොහෝ වීමක් නැහැ. ඇලවේලි සියල්ල කඩනවා. ඇලවේලි සියල්ල කඩා ගිහිල්ලා ඊළඟට කුඹුරු වල පළතුරු වගාව කරනවා. කෙසෙල්, වැල්දොඩම්, නාරං වගේ. එතකොට අවුරුදු 10ක්වත් ඒ පළතුරු වගාව ඒ කුඹරේ තියෙනවා. එතකොට ඒ කුඹර සම්පූර්ණ මඩ කුඹර ගොඩ බිමක් වෙලා ඉවරයි. ඉතින් මේවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍ය අපි අක්කර කාලක් කරන එක්කෙනා කරවුවත් ඒවට ඉඩ දෙන්නේ නැහැ. නමුත් බහුජාතික සමාගම් ඇවිල්ලා මේ අක්කර ගණන් ඇවිල්ලා අපි හිතන්නේ නැති ගන්නට බිම සින්නක් කරව මේගොල්ලෝ පවරගෙන ඒගොල්ලෝ කරනකොට අපිට මේ ව්‍යාකෘතියක් කියලා ඒගොල්ලෝ කරනකොට ඒගොල්ලන්ට ආධාරයක් දෙනවා ඔක්කොම සියල්ල දෙනවා. එතකොට ඒගොල්ලෝ ඒටික් කරගෙන යනවා. අපිට ඒටික් කරගන්න ක්‍රමයක් නැහැ. දැන් අපිට උදාහරණයක් වශයෙන් ගත්තම බණ්ඩාරවල් ප්‍රදේශයේ උමාවේ බහුකාරී උමාවේ කියලා ව්‍යාකෘතියක් ආවා. ඒ ව්‍යාකෘතිය නිසා ග්‍රාමසේක වසන් 39ක්
සම්පූර්ණ ගොවිතැන් වලින් නැති වුණා. ගොවි බිම් ඔක්කොම ලිං සිඳුණා, ගොවිතැන් උල්පත් සිඳුණා. දැන් අපි ඉන්න මං ඉන්න ප්‍රදේශයේ මහඋල්පතෙන් තමයි කිරිඳිගඟ ආරම්භ කරන්නේ. මහඋල්පත කියන්නේ උල්පත් රාශියක් තියෙන ගංගාව ආරම්භ කරන ස්ථානය. එතනින්ම උල්පත් සියල්ල ගොඩ කළා. ඒවා අර උමාවයත් එක්ක හිඳීගෙන ගියා. හිඳීගෙන ගිහිල්ලා හිඳුණාට පස්සේ නා යථා තත්ත්වයට එන්න 2014 ආරම්භ වුණේ. 2017 2018 වෙනකොට ඒවා යථා තත්ත්වයට ආවා. නමුත් ඒ එනකොට ඒ උල්පත් නැවත සියල්ලම ගොඩ කරා. ඒ උල්පත් ගොඩ කළා, ලිං ගොඩ කළා, ඒ විනාශ කරා. නමුත් දැන් ගොවි බිම් නැත්තටම නැති වෙලා. ඒ ගොවි බිම් වල වෙනත් ගොඩනැගිලි, වෙනත් ව්‍යාපාරක සංචාරක ව්‍යාපාර දිගටම කරනවා. දැන් කිරිඳිගඟේ කොටසක්, කිරිඳිගඟේ ආරම්භයේ කොටසක් කිරිඳිගඟ නැහැ. කිරිඳිගඟේ මුල නැති වෙනකොට ගඟේ ආයේ ගඟ දිගටම සම්පූර්ණ හිඳිලා. දියැලි නැහැ. දියැල්ලත් ඉව රාවණල්ලේ ගමත් සම්බන්ධව දියැල්ලක්. ඒ දියැල්ලේ දැන් වතුර නැහැ. සංචාරක ව්‍යාපාරයක සංචාරක කලාපයක් කරලා කියන නමට කරාට මේ දියැලි නැති වුණාම සංචාරකෝ අපේ රටට එයිද? එතකොට කඳු මුදුන් සමතලා කරලා ලොකු හෝටල් හදනවා. එතකොට ඒ සමතලා බිමින් සම්පූර්ණම සෝදාගෙන පාළු වෙලා අර දිය උල්පත් සියල්ලම වැහි යනවා. ඒ දිය උල්පත් වැහිලා දිය උල්පත් මතුවෙන්නේ නැහැ. ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊළඟට දැන් මේ අලුත මේ ව්‍යාකෘති ලක්ෂ්‍ය වැඩසටහනේදී කිරිඳිගඟේ ඇලවල් හදනවා. අමුණු නැහැ, ගඟේ වතුර නැහැ. මේ ඇලවල් හදන මුදල් මොනටද? ඇලවල් හදනවා කොන්ක්‍රීට් දාලා, නමුත් වතුර නැහැ. නිකන් ඇලවල් හදන්නේ. ඉතින් මේවා බලධාරීන්ට, නිලධාරීන්ට පේන්නේ නැද්ද කියන එක තමයි අපිට අහන්න වෙලා තියෙන්නේ. ඊළඟට මේ අපි මේ වගා කරන මේ හයිබ්‍රිඩ් බීජ වර්ග ඇරෙන්න දේශීය බීජ නැහැ. දැන් අපිට ලංකාවේ සම්පූර්ණ තියෙන හයිබ්‍රිඩ් බීජ වර්ග. ඉතින් දේශීය බීජ නැති නිසා අපිට දැන් වැටකුළු, මෑකරල් වගේ දෙයක් ගත්තත් හයිබ්‍රිඩ් තියෙන්නේ. හයිබ්‍රිඩ් වලට මේ කාබනික පොහොර උරා ගැනීමේ ශක්තියක් නැහැ. හේතුව තමයි හයිබ්‍රිඩ් වල මූල මණ්ඩලයේ වැඩි ඈත යන්නේ නැහැ. ළඟ තියෙන මූල මණ්ඩලයේ ළඟ තියෙන නිසා ඒවට අවශ්‍ය රසායනික පොහොර තමයි අවශ්‍ය වෙන්නේ. අර පොහොරත් අවශ්‍යයි. ඒක ක්‍රමක්‍රමයෙන් ගියා නම් මේ කාබනික වගාවට අපිත් කැමතියි. නමුත් ක්‍රමක්‍රමයෙන් යන්න ඕන. ඒත් එක්කම දිරිර රෝග ඇති වෙනවා. දිරිර රෝග අද පින්නට හැදෙනම හෙට බෙහෙත් ගන්න ඕන. එක් ගණ්ඩ සතියක් යනකොට මේ සතියකින් ආවට ඒක යනකොට ලෙඩේ හැදිලා ඉවරයි. එතකොට කොටුවක් ඉවරයි. ඒ වගේ දැන් වෙලා කිසිම තරුණ කිසි කෙනෙකුට මේ ගොවිතැන් ගැන එපාම් වෙලා තියෙන. එපා කරවලා ඒ ඉඩන්ටික අරගෙන තරුණය කරන වැඩි ඒ ඉඩන්ටික උකස් තියලා රට හරි යනවා. එනකොට ඉඩමුත් නැහැ, මොනවත් නැහැ. මේ කරන්නේ මේ වගේ අපරාධ. මේ අපරාධ කරන දැන් ඇල අමුණු ගන්නවක් තියෙනවා. අමුණු ඒවා කඩවුවා. ඉස්සර යම්කිසි වතුර ප්‍රමාණයක් ගඟේ හරස් කළා, වතුර ප්‍රමාණයක් ස්ටොක් වෙනවා. දැන් ස්ටොක් එහෙම නැහැ. වැස්සාවොත් තමයි ගඟේ වතුර යන්නේ. ගඟේ වතුර ගියොත් තමයි ඇලේ වතුර යන්නේ. ඇලේ වතුර ගියොත් තමයි ගොවිතැන් කරන්න පුළුවන් මිනිස්සුන්ට. මේ වගේ ප්‍රශ්න රාශියකට තරුණයෝ මුහුණ දීලා තියෙනවා. ඒක නිසා ගොවිතැන් නම් අපේ ලංකාවේ ඉදිරි පරම්පරාව කරයිද කියන සැකේ අපිට මතුවෙලා තියෙනවා. ඒක නිසා මේ අපි ඉල්ලා සිටින්නේ කොමාරි නැවත මේ රටේ ගොවිතැන ගැන තරුණ පරම්පරට යම්කිසි අවබෝධයක් ලබා දීලා ගොවිතැන කෙරෙහි ආසාවක් ඇති වෙන විදිහේ වැඩසටහනක් කරන්න නැත්නම් මේ වගේ මේ බලෙන් ගොවිතැන් කරවන්න බෑ. කිසිම කෙනෙකුට බලෙන් ගොවිතැන් කරගන්න බෑ. සමහරු නම් කියනවා බලෙන් ගොවිතැන් කරවනවා කියලා. නමුත් එහෙම කරවන්න බෑ. බලෙන් ගොවිතැන් කරන්න මිනිස්සුන්ට බෑ කියන්නේ බලෙන් ගොවිතැන් කරන්න මිනිස්සු ඉන්නේ නැහැ. බලෙන් ගොවිතැන් කරන්න පුළුවන්ද කියලා බලමු. සමහර නායකයෝ කියනවා. අපිට රේඩියෝලින්, ජනමාධ්‍ය තුලින් ඇහෙනවා. අපි දැකලා තියෙනවා. එහෙම කරන්න පුළුවන්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් තරුණයන්ට වෙන්නේ යම්කිසි අනාගතයේ අරගලයකට වහින්න තමයි. ඉබේම අරගලයකට තරුණයන්ට යන්න සිද්ධ වෙනවා. The news reporter.
වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.